මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූ අතරා ගච්චන්තු දේවතා සද්දම්මන් මුනිරා ජස්ස සුනන්තු සද්ගමොක්කදං දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත්න බුදුරජාණන් වහන්සේ අපට අනු දැන වදාලා මහනනි. සංසාරේ සැරිසැරීමෙන් පාරි ශුද්ධිය කියල එකක් නෑ. සසර සැරිසාරණය ක ඇතුළේ තියෙන්නේ අපිරිිසිුදුවීමක්. එ නිසා මේ උණහන්සේ වදාලා මම ඉපදින මැරෙන ලෝකේ සුද්ධවාස බඹලෝ හැර අන කෑම තැනකම ඉපදිලා බැලුව කියනවා. සුද්ධවාස බඹලෝ හැර හෑම තැනකම ඉපදිලා බැලුව හැබැයි මහනිනි, මේ අවබෝධය කියල එකක් සර්සර සැරිසැරීමෙන් මට හම්බවෙන් නෑ කියරු හම්බ වනිත් නෑ කියනවා එන අපිට එක දෙයක් පැහැදිලි සංසාරයේ සැරිසරණ ප්‍රමාණයට අවබෝධය කරා යන්න බෑ සැරිසරණවා කියන්නම දූෂනය වෙන මට්ටම අපිරිසිුදු වෙන මට්ටම එහොඳට බලන්නක අරමුණු පස්සේ සැරිසරණවා කියන්නම ඇතුළ දූෂණය වෙන මට්ටම ඇතුළ සුරක්ෂිත වෙන්නේ සැරිසැරීම මත නිමි අවබොහොද කිරීම මත එතකට මේ අපි කරන්නේ සැරිසරණ එක එට සැරිසරන්නේ ආස්වාදීෙන් ගිජුවවෙච්ච තැනක අපි සැරිසරන්නේ ආස්වාදීෙන් ගිජුවච්ච තැනක එතකට අපිට සැරිසරන්න ඕන බඹයක් පමණු කලේබරය තුළ බුදුජන්ස වදාලි මහනිමි කලේබරය ඇතුළේ තමයි යවබෝධය පැනවෙනි කියලා. ඒකට අපට අවශ්‍ය මූලික තත්වේ තමයි අපේ හිතහුරු වෙලා තියෙන සැරිසරණක ඇතුළේ ආශ්වාදයක් හොයාගන්න නමුත් ධර්මය අරතයේ ධර්මාර්ථයේ තමයි සැරිසරණකින් විද්යක්ක් ලැබෙනන්න මොකද සුද්ධවා හර හැතැනමෙකින් බැලවා. ඉප දෙමින් මැරමින් භාගතුන් වහසේමනි වදාලේ හැබැයි මට මේ සැරිසරණික ඇතුළේ බවය සැරිසරණික ඇතුළේ මට කවදාවත් අවබෝධය සම්බන්ධ කසාාව හම්බ වනේ නෑ. එනිසා මහනිනි ඇතුලාන්තේ දිහා බලන්න බඹයක් පමණුවෝ කලේබරේ ඇතුලේ තමයි අවබෝධය තින් ඔොගොට තේරෙන අවබෝධීම් පටන්ගන්න කියලා බුද්ධ ශාසනය අනු දෙන වදාලා. එදොට තේරණෙටිකෙන් පටන්ගත්ත හම අපට තේරණෙටිකමකද. ට තේරෙන ටික තමයි මේ කයවිය පත්වනවාල් ලෙඩ වෙනවා ජරාවට පත්වෙනවා වසගේ තයා ගන්න බෑ ඔකක් හොට තේරෙනමටම දොර තේරෙනටමින් තමයි පටන්ගන්නනින් සතමයි සතර සති පටානත් කායායනු පස්සනාව පටන් ගරන්තී තේරෙන කෑල්ලක්තිී නොනමේක අනිත්‍යයයි වහම බැලූ බැල්ටම කෙස් තිබුණත් නිකම් පොඩ තේෙනවානි හෝ ඇත තමයි මේ වෙනස් වෙනවා ඉතින්ගේ ඒ කතාව තේරෙනටිකෙන් පටන්ගන්නකොට ඒ පටන්ගන්න ශ්‍රාවකයක් බුදුරජාණන් වහන්සේ වදාල විද්දිහට මිස්සරහට එන්න ඕන එකට ශ්‍රද්ධඕන තුර ශ්‍රද්ධාවේ මූලික තත්වේ ගල්ලන්ට හොඳට තියෙනවා දැකයි දැන්තියන මට්ටමේ ශ්‍රදධාව බොහොම හොඳයි ඒ ශ්‍රද්ධාවේ මූලික මට්ටම කරමි කරම පලේ විශවාසයෙන් තමයි ශ්‍රද්ධාව මලික මට්ටම ගොඩනැගෙන එක හරිම ආමිසයට තමයි බර ආමිසේ පැත්තටයි බරය එක ඒ සදධය මූලි තත්තේ හැඩක්ක එක බරයි එතවට යාමිසේට බර තත්වය තුළේ සද්ධාව ප්‍රශස්ථාවදයක් තියනවා. ඒ සද්ධාවේ ප්‍රශස්ථවදය තමයි අර භාග්‍යවතුන් වහන්සේ තු අවබෝධයට අදාල මතූුණමකක්ද අවබෝධයට අදාල බුදුරජන් වහන්සේ තුළ මතූුණේ සත්‍යඥානයේ, කෘති්‍යඥානයේ කෘථඥානය. උන් පලවිනි දේශනා විද කියන්න නිහමේ මට මෙන්න මෙහිම අවබෝධ වන කියලා. සත්‍යඥාන කෘතියඥාන කෘ්‍රඥාන කියලා ආකාර දොළහකින් උන්වහන්සේ අවබෝධ කළ එතකට දැන් අපිට අරමේ සද්ධහවේ මෝරපු අවස්ථාවදී අපි කරන්නේ මොකක්ද අ බුදුරජාණන් වහන්සේ වදාල සත්‍ය ඥානය හදනවා එකැන සම්මාධදිිට්්‍යිය පුරවනවා කෘති්‍ය ඥානය හදනවා කෘතිය කියලා ගැන මාර්ගඥානය හදනවා එ පලයට පත්න එතනනාර සත්‍ය ඥාන කියනකට අපි ගන්න සම්මාධෙන් සත්‍ය ඥාන කෘති ඥාන කෘථඥාන කියලා බුදුරජාණන්ස තුළ අවබෝධයක් ඇති වුණා ඒ අවෝධය ඇතුළේ තමයි උන්න්නහන්ස ලෝකෝතර වුණේ හරි බදර බුදුජනස ලෝකෝතර වුණ උන්නො මටමේද ඔය මට මේද ලෝකෝත්තර උනානං ටත් ලෝකෝත්තර වඩ වෙන ක්‍රමයක් නැහැ මට බුදුරජාන් වහන්සේ ූලිතත්වේ පිගැනීමත්තියන නිසාමං ආමිසයට දැන් බයින්නේ එකනි සවුලු සදහව මූලිකත්ය හොදට පුරවලාති. එතර එකදි දැන් අපට හදන්න ඕන සම අදැන් සත්‍යඥානි ැන සම්මාධදිට්ටිය, කෘති්‍යඥානික කන මාර්ගඥානය, කෘථඥානය ැන පලයට පත්වෙනක්. එතු එතනයි සම්මාදිට්ටියය කියයනවා. එතන සම්මාදිට්ටිය කියලා කියන්නේ, පින්නත්්‍ය අර සමුදයේ සහ නිරෝධේ වැටහෙන එක. මූලික ප්‍රසස්ත සම්මාදිිට්ටියක් නැහැ මූලික සම්මාධිට්ටිය මිසේයට තමයි බර ඒ කම්මස්ස කතා සම්මාධිට්්‍යය තමයි ඇසුරු කරන්න දැන් ඉන්න මට්ටමේ බෞද්ධයන්ගේ කතාව. එතුට සම්මාදිිට්ටිය මෝරපු ශ්‍රද්ධාවේ මෝරපු අවස්ථාවේ ස්වභාවයක් තියෙනවා ඒ මෝරපු අවස්ථාව තමයි එයා හැමවෙලාවකම සම්මාධිට්ටියය හදනව සත්‍ය ඥානයේ මාර්ගඥානය හදනවා කෘතිය ඥානයේ පලයට පත්ෙනවා ය කතාවට තමයි යාගේ බරපත්තල එකගතාවයක් තියෙන්. මුල් සම්මාධිච්චිය නැසින්න එකත් නොනැසී තියෙනවා. එනිසා මේක මෙතන්ටෙනකට අර මූි ආමිසයට බරවෙච්චේ කහෙම නවතින්නේ නෑ. එතුන මෙතන සම්මාධදිච්ියය කියලකන්නේ සමුදයයි නිරෝධයයි දකින හැකියාව. එතරේ සමුදයි නිරෝධයයි දකින හැකියාව මාර්ගඥානය කියලා මෙතන කතා කරන්නේ. ඒ පුද්ගලයා තුළ මේ අවබෝධ කළ යුතු සීමාව පුරව නැහැකියාව. අවබෝධය අදාල පුරෝගණ්ඩෝඕනන ඒ අවබෝධය පුරවනකොට මාර්ගඥන තුලින් පලයට පත්වෙනවා එතු දැක් වන්න ඒටික තමා පට දැන් හදා ගන්න තිය දැන් ඔගුලො ඉන්නමට මේ හදන්න්න යන්නෙ ඔන්නො ඒටික එතර ටික හදන්නෙ කොහොමද කියීනෙ තම අපි අද මේ දේශාවෙන් කතා කරන්න මූි තත්නය ෝන ත්ය ඔගුල හොට රෝලා තියෙනවා නිසා අපේ ජීවිතය ආමිසේට බර දැනටත් දැනටත් ආමිසේට අපි හරි බර ජාතියක් න එතු ආමිසේට අදාල වැඩ පිළිවෙ අපි තුළ තියෙනවා එකන් මූලික සද්දාවක් තියනෝ. එතු සද්ද ඔසවා තබපු ක්‍රමයක්කමක් අපට නෑ. එතුට සද්දා ඔසවා තබනවා කියන්නමකක්ද බුදුරජාණන් වහන්සේ ති පරිවට දවාදසාකාරයෙන් අවබෝධ කරපු පොදු කතාාවමකදද. සම්මාධිට්ිය හදපු එක මාර්ගඥානය උපදපු එක පලේර පපත්තවෙච්චික. සත්‍යඥාන කෘතිඥාන කෘතඥා. එතු එතන සම්මාදිිට්ිය කියන්නේෙම කද දැන්ඟ ස්සලත් කිවන අපි කම්මත්ස කතා සම්මාධිට්ටිය තියෙනන නිසා තමයි යාමිසේයට බර ඒක මූලික සම්මාදිිට්ටිය සසාධහාවේ තත්ත්වයක් කියලා. දැ මෙතැන ටිත් දියුණු සද්ධාවේ තත්ත්වයක් විදිහයටටත් පෙන්නන්න මකක්ද දියුණු සද්ධාවේ තත්ත්වයක් විදිහයටත් පෙන්නන්නේ වෙන දෙයක් නෙමයි දියුණු සද්ධාවේ තත්ත්වයක් විදිට පෙන්න්නන්නේ සම්මාධිට්ටියමයි එතන සම්මාධිට්ටියමකක්ද සමුදය සත්‍යයි නිරෝධ සත්‍යයි අඳුනාගන්නමටට අඳුනාගන්න මට එතවට මේ කෘතියඥාණිකයන්නේ අවබෝධ කරන මටම. අවබෝධ කන මටම එතුට අවබෝධ කිරීම නිසා උද්ගත වන තත්ත්ය මයි පලය. එහනම් මෙතන සම්මාධිට්ි න සමුදේ සත්‍යයයි නිරෝධ සත්‍යයයි අඳනගන්න මට්ටම කෘතිඥානයක කෘතිඥානීක න සමුදේශත්‍යයයි නිරෝධ සත්ත්‍යයයි ප්‍රඥාවෙන් අවබෝධ කරන මට්ටම අවබෝධය තුළ යාට උද්ගත වෙන තත්ත්වය තමයි කෘථඥානය. ඔන්න ඔය ටික තමයි අපි හදන්න ඕන ඔය ටික හැදෙන් නැහැ ඔ ටිකහම හැදෙන් නැහැ. ඇයි හැදෙන් නැත්තේ නැපිටි ගොඩා කියව කතාදා කරගන්න තියනො එකතා විදිත මූලි තත්ව අප කතාකරන්න නැතු අයිං කරලදාන මොක දැන් තියෙන තත්වය ඔලංකාේ බෞද්ධයන්ගේ තියන තත්වය එතුොර දැන් ඔය තියන තත්ත්වය ඇතුළේම අවබෝධය කරා යනවා නං අවබෝධය කරා යන කෙනෙක් කීලඟට එකතු වෙන්න ඕන අනිවාරයම සද්හ ඔසවා තබන්න ඕන එක අපි සද්හ උත්සල තියනවා අප සදදා ඔසල තිබෙනනත්තන් ඔය යාමිසේට ගරු කරලා මැරිලිය අන්ඩයි වෙන්න සද ඔසවල අතියන් ලන ක සවල තිබෙන තමකුත් කරන්න බැහැ. එතුර සද ඔසවල තියන්නේෙ කොහොම සවල තියන මට්ටම තමයි සත්‍යඥාන කෘතිඥාන කෘථඥානකය එතන සත්‍යඥාණක කියන්නේෙ මකක්ද එතන සත්‍යඥාණැන සමුදයද නිරෝධයද අඳුනාගන්න මටටම ඒක තමයි අත්තිය එයටවස කෘතිය කියන්නේ සමුදයද නිරෝධයද දියුණු කළ ප්‍රඥාවෙන් අවබෝධ කරන මටටම කෘථඥාණ කැන එකට තමන්තු තමන්ගේෙම දියුණු කරපු ප්‍රඥාවකින් අවබෝධ කරනමට ඊට පස්සේ කෘථඥානය කියලනෙ කෘතියන කෘථඥානී කියලකන ඒ අවබෝධ කිරීම තුළ තමන්ගේ සිතතු පවතින උපේක්ෂාව සරුවාකාර උපේක්ෂාවට පතනය උපේක්ෂාව තමයි කෘත කරලිවර වෙච්ච වැඩේ එතුට ඔන්න ඔය ටික තමයි දැන් අපිට හදාන්න තියෙන් බැවටික හදාගන්න එකත් බොහොම ලේසි පහසු වැඩකුත් නෙමින් දඩ අමාරු යොයි වැඩි එතකොට දැන් අපි බලන්න ඕන සදැන් අපිට හිනම් හොඳට නුවනක්තියෙන් ඕන මෙන්න මේ මේ සත්‍යඥාන කෘතිඥාන කෘථඥාන කියන කතාවතියන්නේ මෙන්න මේ පොදු අදහස තමයි ආසවක්කය ඥානය කළක මේ පොදු කතාව තමයි ආසවක්කය ඥානී කලකය එතකොට ආසවක්්‍යය ඥානයට අපිට අපිට විශේෂයෙන් පියවර දෙකට එකතු වෙන්න වෙන හොමකක්ද සත්‍ය ඥාණය කෘතිය ඥානය කෘථඥානය කියලා මුතුේ ති ම එහම එකක් අවබෝධ කලා කියලා තහුරුවෙනක මේක ච්චර වැදගත් එකක් නේ කොහොම කෙස් නිරද්ව නම මන්තුල හවරුවෙනවා. එතන කෘථඥානයත් වැද කෘථඥානයත් වැදගත් නමුත් එක මම කෙස් නිරුද්ධ කක ඉවරහි කියලා දන්න නුවනන එක. ඇේ එම් වැදගත්දේ මකක්ද සත්‍ය ඥානයයි කෘති ඥානයයි. එතුර සත්‍ය ඥානයේදී මොකක්ද දැනගන්න සත්තිය මෙහයි කියලා දැනගන්න මොකද සත්‍යය සමුදයයි නිරෝධයයි දැනගන්නවා. බනහලා පුළුවන් දැනගන්න පොත් කියවල පුළුවන් එතකොට මේ එනම් සත්‍යඥානය කියනකට තමයි අපි කියන්නේ සුතම පඥ්ඥා කියලා සත්‍යඥානය කියකට තමයි සුත මේ පඤ්ඥා කලකය කෘතිඥානයට තමයි භාවනාමය පඤ්ඥා කියලකිය ඇතරම සත්‍යඥානයට තමයි පටිච්ච සමූපාදය කියලකය කෘතිඥානයට තමයි ආර්යෂ්ටංග මාර්ගය කියල කිය ඇතරම සත්‍යඥානයට තමයි යෝනිසෝ මනසිකාරය කියල කියන්නේ කෘතිඥානයට තමයි දම්මානු ොම්ම ප්‍රතිපත්තිය කියල කියයි එනම් මතගතියා ගැනම සොතා පත්ති අංග විදියට අපි කතා කළත් පුරුවන්නේ සත්‍යඥානය කෘතිඥානයඒ සත්‍යඥානයේය කෘති්‍ය ඥානී පුරවනකොට කෘ්‍රඥානය එකන මේ තත්වය තහුරු කරගත්ත මානසිකස්වභාවයක් න එක එත්ති ඒ එච්චරිෝ මතු කරගන්න ඕන එකක් නමක සබොහොමතුවන එකක්කයක් ඇතරම සත්‍යඥානයේ තමයි ශ්‍රද්ධාවඇසුරු කරන්නේ ෘ්‍රති ඥාන තම ප්‍රඥාවඇසුරු කරන්නේ. සත්‍යඥා සතතිඥානයේ තමයි පන්න සද්ධානු සාරී කියන්නේ. ඇයි සත්‍යඥානී යනම ද මුණ බුදුරජාණසවා දාල සත්ත්‍යය දැනගන්නවා තවම අවබෝධ කරන්නේ දැනගන්න වන කවරගේ ආපුයකන්නේ දැන ගඩවෙන්නේ. එයා එයාගේ මට්ටමින් දැනගත්තුත් එයාට වැටන්නේ තහාාව හේතු වෙන විදියටන. එතුට තන්නාවට හේතුවෙන විදියට වැටහෙන්නේ, එකම සන්තතියක් කියල පිළි ගත්ත හමනි තන්හාාවටැ එයාට මමායනේ පුද්ගල භාවන්නේ එකම සම්තතියක් විදිර පිළි එක යාගේ චිින්තන ඒක සත්‍යය කියලා විද්‍යාවට යාහිතාගෙනත යහිතාගිනිට ඒ සත්තියන මේ එ එනිසා තමයි යට සත්‍යය ඥානයේ කවුරහි ක කැත්ත කියන්න ඩෝන ඒ කියපු විද දැන ගන්න ඒත එකම සද් හා බදුරජාන්ස කියපු විද දැනගන්න ොරු න්සේ නොම මේ ලෝක සමුදේ වෙන විදිත් කියනවා නිරුද් වෙන විදිහත් කිය නවා ඇති වෙන නැතිවෙන විදි කියන අපිට මොකක්වත් තේරෙන් නහම ඇතිවෙන නැතිවෙන ලෝකයක් නෙම අපට වැටහින්නේ අපට වැටහෙන්නේ ඇතිවෙන නැතිවෙන කතාව අපට වැටහෙන් එකම සන්තතියක් කියලා එකම ස්වභාවයක් කියලා අපට වැටහිෙන්නේ ඒ නිසා අපිට මේ ඇතිවීම ඇතිවීම කියෙ එක අපට තේරෙන්න්නේ එක සිවුම් දර්සන ඥානයක් න එතකට එන්නම් සත්‍යඥානය කියනෙ එකට කවුරුහරි උදව්වක් කරන්නම ඕන එලිය. එත රෙලියින් කාගෙන් අපි උදවගත් ඇැි බුදුරජානන්සිකින් උදව්ව ගත්තා එත බුදුරජනසික උදව්ව ගත්ත පමණින් අපට වෙන හපතත් නෑ. බුදුරජාණන් වහන්සේ අවශ්‍යවෙන්නේ පිවත්නී කෘති්‍යඥානය උපදිනකං විතරයි. සමා තුළල කෘති්‍ය ඥානය උදවාගත්ත කෙනෙකුට බුදුරජාණන් වහන්සකින් වැඩක් නැහැ එහෙම කිය යාගේ සද්දාව නැසෙන් නෑ එතින් පස්යාට බුදුරජාහන්ක දේශනාවෙන් උදවක් නහන මුණාවක් නෑන උද්වක්. එනම් සත්‍ය ඥානය කියල කියන්නේ එයා හිතන විද්‍යනං අවිද්‍යාවය ක්‍රමේ. එකනිම සන්තතියක් විදියටයට වැටහිෙන්නේ. එතට එනම් ඒකයි සත්ත්‍ය ඥානය ඕන එතට දැන් අපිට සත්‍යඥානය කියල කක්නේ අපට තියන අවිද්‍යාවේ මූලයක්. ඒ නිසා මයි මේ අරමුණුටික ස්කන්දටික එකම සන්තතියක් විදියටට ආත්ම දෘෂ්ියන්තෙත් කරන්න පුළුවන් විදිහට මයිනයේ නඩත්තු කරන්න පුුවන් විදිහයට මට සාපේක්ෂ වරමුණටික ඇසුරු කරන මට්ම මේ හිතක් අපට තියන්නේ ඒ එකයි. ඇයි අපට සතිඥානයක් නැහැ. ඇබ සද්ධහකොත් තියනවා. ඇ සද්ධ පාතමිකම අවස්ථාව තියනනේ ඒ ඇසුර කරන්නේ මොන සම්මාධදිට්ියයදම්මස කතා සම්මාධිට්ටියය. ශ්‍රද්ධාව කම්මස්සකතා සම්මාධට්‍යය පමණක් ඇසුර මිය කතව රට. තමයි ස්භාව මකද සද්ධාව සද්ධාව පින්නත්න කම්මස්ස කතා සම්මාධිට්ටිය විතරනං ඇසුරු කරන්නේ ආමිසේට වඩා පලයක් නෑයාට කම්මස්ස කතා සම්මාධිට්්‍යය විතරක් ඇසුර කරන තැනක් එන මකතියගන මේ සද්ධාව හැම වෙලාවකම සම්මාධිට්්‍යිය ඇසුරු කරනවා සම්මාධිට්ටි හම වෙලාවකම ශ්‍රද්ධාව ඇසුරු කරනවා ඒකයි බුද සාන තොව සමාධි්ි ශ්‍රාවකය බිහිවෙත් ුද්ාසනීම් බුදුරජාණන්සිම වදාලා බුද්ධසාාසනීම් පිට සම්මාධිට්ටිය කියලක ශ්‍රාවකත්තයක් බිහි වෙන්නේ කියලා. එතකට බුද්ධසාාසනය කියල කියන්නේ බුද්ධසාාසනයට අප අවධාන ඉන්නම සද්ධාවට. ඒ සදහම නැතු බද්ධසන ඇසුර කරන්න බැරිද පුළුවවා ඇැ සමාධි්‍යූපදින්නේ ඇම විශුද්‍යාවලින් බුද්සානය ද බුද් දේශනාව ඇසරනවා සදධාව වෙන්නන්නේ. ඒ නිසා ඒ ගුල්ලූ පරත්තෙරට ධර්මීග ගත් කවදාවතේ ගුල්ට සම්මාධිට්‍යයක් උප දින්නේ නැහැ එනම් මතකතියගෙන මි සද්ධව හැම වෙලාකුම සම්මාධිට්්‍යියයකක පියවරවල් ඇතුුරු කරන්න එතකොට දැන් ඕගොල්න්න ැ එම් මගේ සද්ධාවේ පරිමාවත් මටම වෙන ගඩ පුළුවන් එකන මගේ සද්ධාවේ පරිමාව මටම වෙන ගඩ පුළුව එක මට තීරනයක ගණන්න පුළුවන් කොමද මගේ සද්ධාව තියෙන්නේ කොච්චරද කියලා දැනගන්න පුළුවන් මං වැඩ කරන විදියානු. සද්ධාව කොයි ප්‍රමාණයද ඒ මූලික සද්ධාවේ හැඩය තමයි කම්මස්ස කතා සම්මාධිට්ටි ඇසුරු කරනවා කම්මස්ස කතා සම්මාධිට්ටි ඇසුරු කරන්න ඇසුරු කරන්න එ කමස කතා සම්මාධිට්ි ඇුරුන සද්ධාවේ පලය ආමිසේ විතර. දෙැබල්ලු ක අද ලං මිනිසු නාමිේ විතරනිී. එතො යාමිේ ප්‍රමාණතම යාට තියෙන්නේ මල් දහයක්ක් කොඳ පුදන්නේ ල් පන්සියක් කොමතු පුදන්නේ ල්ල සුහරදක් කොමද පුදන්නේ එකතාව තමයි තියෙන් එතොට ඒ කතාවත් මුහුන්දම දෙයක්ඒ ඒක නැත්තම් මොකුත්ම කරන්න බෑ ඒක නැතම් මොකුත්ම කරන්න බෑ ධර්මයහන්ඬ පුළුවන් ඒක නැත්තම් මොකුත් කරන්න බෑ අදතියන ප්‍රශ්නිතම ඒ එක විතරක් තියෙනෙක් ඒක විතරක් තිබ්බහමත් ගැටලුකාරි එන මතතියාගන්ට ්‍රදධාව හැම වෙලාවකම සම්මාධදිට්ටිය ඇුරු කරන බව සම්මාධිටි හැම වෙලාවකම ්‍රදධාව ඇසරු කරන බව. සද්ධමන් තොරව සම්මාධදිට්ියකුත් නෑ සම්මාධිට්ටීින් තොරව ශ්‍රද්ධාකුත් නෑ ඒතුර ්‍රදධාන්තර සම්මාධ්්‍යියකුත් නැත්තන් සම්මාදිි්ටියින් තොර ්‍රදධාකුත් නැතංන් මේ බුද්ධ දේශනාව අගෙන ගන්න පුළුවන් තර්ක කරන්න පුළුවන් දහම් දෙනුමිකුතු කරන්න පුළුවන් ඔය දෙක නැත්තන් මඟඵල කොහොමත් නෑ ඕක දැන් ඒට පස අපිට වෙන්නේ අපි ආමිසේ විතනක් කර කරන්නවර සද්ධ ඔසවා තබන්නේ එක ඔස්සල තියන් ඕෝන තමන් ඔසවා තබන් ඕන ස්‍රධාව ඒ ඔසවා තබනවා කියන්නෙම කක්ද. අ බුදුරජාණන් වහන්සේ තුළ ඇති වෙචා අවබෝධය සතධ්‍යඥාන කෘති්‍යඥාන කෘථඥාන කියලා තමයි ආකාර දොල් හකින් බුදුජන් වස වනාහසිේ අවබෝධී පකාශ කරන්නේ. ඒ ප්‍රකාශනයට මම කොහොම දෙකතුවෙෙන් සද උදඩ දුවපු එකක් එක ප්‍රකාශනයට මම සමවදින්නේ කොහොමද හරි ඒ ප්‍රකාශනයට මම සමවදින්න නං මාතුළ මතුවෙන්වුන් සත්‍යය ඥානයක් සමානයි සම්මාධිට්ියයේ සතති ඥානම සම්මාධිට්ටි කියන්නේ ඒ හැබැයි අර කම්මස්ස කතා සම්මාධිට්ියයෙන් නෙමි සද හස්වා තබනකොට ඇති වෙනනි සම්මාධිට එක අරකම නෙමි ඒ එක සම්මාධය ඔස්වා තබපු සද්හත්ව සෝනොට සමාදිිත්‍රතිස වෙන්ඩුන්නේ ඇයි මිදික අන්‍යෝ්‍ය වසයෙන් ඇසු කරන්නේ එත ඒ සද්දාහ වෙස වෙනකොට හෙන සමදිිටත් සොවා එස වෙන්ඩෝන සමධි්‍ය ඔසවන්නඇතු සදහ හස්වන්න බෑ සද් හස්සන්න තු සමදිි්‍ය ස්වන්න බෑ මොකද මේ දෙන්න අන්‍යෝන්්‍ය වසයෙන් ඇපෙන්න්නේ මඟ පල අවබෝධය කරා යනකම්. එතකොට දැ මෙතන හෙනම් ර්ග බුදුරජාන්සේ වදාල සත්‍යඥාන කෘති්‍යඥාන කෘ්‍රථඥාන කියලා ආර දොළ හකින් වදාල තත්වවෙන්නේ බුදුරජන්සේ අවබෝධ කකර සත්්‍ය ප්‍රකාශ කළින් ඒත් ප්‍රකාශනයට මම සමවදින්නේ කෝමත ඒ ප්‍රකාශනයට මට සමවදින්න නම් මට සිද්ධ වෙනවා සත්‍යඥානයේදී සම්මාධිට්්‍යය හදන්න එතනු සම්මාධිට්ටි කියන්නේ මකදද සමුදේ සත්‍යයයි නිරෝධ සත්‍යයයි අඳුනගන්නමටට අඳුනගන්න එක ඊටස කෘතිඥානය කියන්නේ මාර්ගඥානී කියනි එක ර්ගානී කියල කියනමකක්ද මාර්ගඥානයේ කියල කියන්නේ අර සත්‍යඥා මේ බුදුරජාණන් වහන්සේ වදාළ සමුදේ සත්ත්‍යයයි නිරෝධ සත්‍යයයි දෙවුණු කරපු ප්‍රඥාවකින්දකිනමට. කෘථඥානය කියල කියන්නේ හරි ඒක ඇතුළේ තමන්ඟ හිත උපේක්ෂාවට පත් වුණු බවට පහළවෙන නුවන මන්දන් වැඩි කරග නිවරයි කියලා තමන්ටම තමන්ගෙම දෙියුණු කරපු ප්‍රඥාවකින් තවුරු කරගන්නමට ඒකට වඩ වැදගත්මතික තයිමොක්ද සත්‍යඥානය ෘති ඥාන එතන සත්‍යඥානය කියල කියන්නේ හොඳට පින්වත්න්නේ සමුදය සත්‍යයයි නිරෝධ සත්‍යය දැන ොට ඒ එක දැනගන්න මට්ටමනම් අපට කවුහර කියන්න වෙනවාන. ඒක තමයි මේ කියන්නේ. එනම් සත්‍යඥානයේ කියල කියන්නේ සුතමය පඤ්ඥා කියන එක කෘතිය ඥානය කලකැන භාවනාමය පඤ්ඥා කියන එක. සත්‍යඥානය කියල කියන්නේ මේ ඇතිවෙන නැතිවෙන රහටාව දැනගන්න විදිේ. ඇතිවෙන අවබෝධ කරලා නෑ. ඕක සත්‍ය ඥානයේ තමයි පින්නත්නී බුදුරජාණන් වහන්සේ ජානතෝ කියලා කියන්නේ. කෘ්‍ය ඥානයේ තමයි පස්සතෝ කියල කියන්නේ. සබා සසත්‍රයම කියන්නේ මහනිනිම ආශ්‍රව දුරුවවෙන්නේ දන්නා කෙනාගේ දකිනා කනාගයි කියලා. නො අජානතෝ නොව පස්සතෝ නො දන්නා කෙනගේ නොදකිනා කෙනාගේ ආශ්‍රෝ දුරුවෙනවා කියලා මහණනිින් මම නුබලාට කියන්න කියලා කියන්නේ. ඒ දන්නාකම අයිකතම ඒ දෙක තමයි ඕඩ. දන්නාකම තමයි පින්නත්න සත්‍යය ඥානය ඒ දකිනකම තමයි කෘතිය ඥානය. එතොදැ මේක වැදගත්ම දේ තමයි දැ ඒකෙත් කොටසත් පිරිලා තියෙනවා. ඇයි සත්‍යඥාණ තියෙන ොහොට සමුදේසාහ නිරෝධය කොහොම දෙ වෙන්න කියෙලා දන්න. ඇැබැයි සත්‍යඥානය කෘතිය ඥානයේ, කෘ්‍රථඥාන කියන එකට සෝතහ පන්නවීම පිණිස රූපය පමණ ගෝචර කරලා විදර්ශනා ප්‍රඥාවකින් වඩාගෙනනිසරහට යනඒ එක ප්‍රමාණෝ. රූපය ගැන විතරක්. එතොත් දැන් රූපේ ගැන සත්‍ය ඥානයමකද රූපේ ගැන සත්‍ය ඥානයේ තමයි, රූපේ සමුදේ වෙන මට්ටමයි, රූපේ නිරුද්ව වෙන ටමයි දැනගත් නොබනාහලා පොත් කියවලා පන්සලේ හාදුරුවන්ගෙන් මේ බණ කියන හාමුදුරු රුන්ගෙන් හොඳට දැනගන්නවා. ූපේ ස්ොභාවේ ඒ ක සරමහදාතාතුන් හැදුන කොමද වයිෙන් හැදිච උපාදයි රපෝල භාවේ කොමද ඒවා රූපය පවතින්නේ කුමක් මතද කොහොමද කර්මී බලපෑම කොහොමද ආහාරේ බලපෑම කොමද යුරත්තුවයේ බලපෑම ඔය විදිහට අපි ය හැමදාම කතා කරන රූපය හටගත්ත විදිිය කතාාව හොදට දැන ගන්නවා එක. අවබෝධ කරලා නෑ අවබෝධ කරලා නෑ. එතකොට දැනගන්න මට්ටම ඒට ප රප නිරද විදරම රුදයනකට රුප ඩාාවටෙනවා රුතු බලපාන හර බලපානු අමතාතම ඔයයි කත ක්කමි කියනවාන. ඒ කියල කිය කියලද ඒකත් හදල ඉවරයි එකත් හදලව ඒ දැන් අපිට නැත්තිකෝකද ඒක ෑහ දුරට හදිලලා යෙනවා හැදිලලා නැතට තරටිකත් පරගන්න පුලුවන් එක අමාරු නෑ ඒන අපිට අඩු පහඩු තියනම කක්ද අඩු පහඩු තියෙන්නේ පින්නත්නී. සත්‍ය ඥානයක් යම්තාදුරට වැඩිලා තියනවා සත්‍ය සවිකන සමුදය සහ නිරෝධය පිළිබඳව සම්මාධිට්ටිකත්වයකමට තියෙනෝ සමා හැබැයි තවමා අපි ක්‍රියාමාර්ගවල්ලට ප්‍රායෝගිකව එකතු වෙ නෑ එවත් නතන් දියුණුකරපු ප්‍රඥාවකින් අපි තවම එක අවබෝධ කරගෙන නැහැ එ දියුණුකරපු ප්‍රඥාවකින් අවබෝධ වෙලා නැත්ති ඇයි එන සත්‍යඥානයේ කෘති්‍යඥානයේ දන්නාකමතියෙන්නේ ඒ දන්නාකම අවස්ථානකූල විතරයි පවතින්නේ ඒ පොදුවේ පවතින් නැහැ දැමි දන්නාකමත් තියෙනවා සත්‍යඥානයක න්න මේ සමුදය සත්‍යයයි නිරෝධ සත්‍යයය අඳුනගන්න මට්ටමනි ඒ අඳුනගන්න මටම අඳුනගන්න මට්ටමේ විතරයිහි සංසුම්. අඳුනාගන්න මට්ටමේ සංසුම් සුපුරුදු විදියට ආයෙත් පින්වත්න අරමුණු මත සැරිසරණකොට සමුදයක් නිරෝධයක් වැටෙන්නේ ෘති්‍ය ඥානය උමනා කරන්නේ ඇයි. කෘතියඥානී වඋමනා කරන්නේ සමුදය සත්‍යය නිරෝධ සත්‍යය තහවුරු කරගණඩයි. කෘති ඥානය මොකට දුවමනා කරන්නේ සමුදේ සත්‍යයයි නිරෝධ සත්‍යයයි තහවුරු කරලා සොබ්භාවික ඥාන සම්ප්‍රයුක්තකමකට. දෙැ අපිට ස්වභාවික ඥාන සම්ප්‍රයුක්තකමක් නෑන. අපිට තියෙන්නේ සමුදය නිරුද්ධය ගැන කියාදී ඇත්තනී හාදුරණී කියලා ගිහින් ආයත්මකද කරන්නේ ආයත් සසරට සංසාරය සැරිසරන්න පුළුවන් විදියට අරමුණු ටික මත සැරිසරනවා ඇහින් සැරිසරනෝ. ඒ ඇහින් සැරිසරණ කොට සමුදයයි නිරෝධයයි කියල එකක් ගැන වගේ වගක් පත් නෑ. ඒ ඇයි ඒ ඒක බණහපු කෙනගේ වර්දක් නෙමි. ඔයා මොනවද මිචර කල් ඇහුවි වැඩ නෑනි බනෑහුවට කියලා කියන්න ඩිපායාට ඇයි. ඒක යාගේ ඒ මානව ස්වභාවීමතත්ත්වයක් ඒ සත්ව ප්‍රජාවම තත්ත්වන්. ඒ නිසා තමයි කෘතිය ඥානය ඕන එක ස්ථාවර ස්වභාවිකඥානයකට ස්ථාවර ස්වභාවික ඥානයේ ස්භවිමකක්ද ඒක හැම වෙලාෝකොම පවතින එකක් දැ ගලන්ට එහිම හැම වෙලාකොම පවතින තත්වයක් නෑනේ ඕොගලන්ට තියෙනු කොම තත්වයක්ද බණ අහනකොට ඇත්ත තමයි පොත බලනකොට හිතනව ඇත්තමයි මේ කිය සමුදයන් ූපයේ සමුදයයි නිරෝධේයටයි වඩා වෙන මුකක්වත්මනේ ය ස්වාමිනන්සලා කියන කතාව සම්පූර්ණයෙන් ඇත්ත කියලා මේ හිත ඒවෙලාවට පිළිගන්නවා හැබැයි ඒවෙලාට පිළියර්ගෙන ආයත් සුපුරුදු විදියටම සංසාරයේ සැරිසරන්න අවශ්‍ය විදියට ඇහෙන් ලෝකයේ සැරිසරනෝගිහි. ඒ ඇහින් සැරිසරණකොට එයා සස්සර සැරිසරන්න පුළුවන් විදිහටයි එයා හිතන්නේ. සංසාරයේ සැරිසරන්න අවශ්‍ය ශක්තිය ගොඩනගෙන විදිට අයි එයා කල්පනා කරන්නේ. සංසාරි සැරිසරන්න පුළුවන් විදියට පදනම හැදෙන විදිටයි එයා වැඩ කරන්නේ. සංසාරය සැරිසරන්න පුළුවන් විදියට පුළුවන් විදියට අවශ්‍ය පදනම ගොඩනගෙන ආකාරයටයි එයා කතා කරන්නේ. එතතු ඩන්න විඤ්ඥානය කෘත්තිය සම්පූර්ණ කරගන්නවා. එක එයා ඇැ ඇහෙං ලෝකයේ සැරිසරන්නේ සසර සැරිස් අනාගතය හැ උපදින විදියටමයි. නාගත ැ උපදින විදිහට මෙමයා කල්පනා කරනවා. අනාගත හැ පදින විදිහට මෙයා හිතනවා. අනාගතයේ හැ උපදින විදියටම කතා කරනවා. එතකොට ඒ ඒ මට්ටමින් ඇහැ පාවිච්චි කරනකොට පින්වත්නී සසර සැරිසරන්න පුළුවන් විදියටයි එයාගේ සිත ගොඩ නැගෙන්නේ. ඒක බණවලාවුලක්වත් ඒ බනහපු කෙනාගේ තියෙන ප්‍රශ්නයක්වත් නිමි. ඒක පින්වත්්‍ය අර බනාහපු කෙනාගේ කිසිීම අරබු දෙයක් ගැටලුවක් මොකක්වත් ප්‍රශ්නයක් නෙමී පින්වත්නී එතකොට එහමනන් දැන් අපටි ඉතාම පැහැදිලි දෙයක් තියෙනවා මොකක් දේ පැහැදිලිදේ ඒ තමයි පින්වත්නි මේ දැන් අර බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට විමර්ශනය කරලා බලනකොට එතකොට දැන් අපි සුපුරුදු විදිහයටම කරන්නේ සසර සැරිසරණ විදිහට එළියට ගිහින් ආයතනහරහා සැරිසරණ එක M ො ඕ ඕකට වඩාපට වෙන වැඩක්ත්තිය ඔක් කරන්න මොකක්ද තියෙන ඩි අපට තියෙන වැඩේ තමයි පින්නත්නී අර සත්‍යඥානයක් ක අපට තියනොනි නාහනකොට ඇතිවෙන භාවනා කරනකොට ඇතිවෙන එදිනදා කටයුතු කරනකොට ඇතිෙන බණපොත්පත් කියවනකොට ඇතිවෙන මොකන්ද සමුදය සහ නිරෝධය. මොකේද? සමුදේ දෙදට ලේසිම තෙන අපට පටගඩ වෙන්නන්නේ රූපයේ සමුදයයි රූප නිරෝධය ගැන අපට යම් කිසි ඥාන සම්පරයුක්තකමක්තිෙනවා හැබැයි එලියට ගියාම ආයත් ැහැ රහා සැරිසරනෝ ඒ එහැ හර සැරිසරන්නයයි එහැහර සැරිසරණකොට තමයි එයාට ඒ ගැන හිතන්න පුළුවන්කමක් එෙනවා කතා කරන්න පුුවන්කමක් එෙනවා වැඩ කරන්න පුළුවන්කමක් ඒ පුලුවන්කම තමයි විඤ්ඥාණී කෘත්තිය අපේගන විදශනවල් ැන හිතන කියන කරන තමයි වි්ඥානය කෘත්තිය නනාම රූප කියයන විා කෘතිය කිය ලො දේශාව ලි කියල දීලති. විඤ්ඥානයේ තමයි හිතන කියන කරන කම එක විඥානී කෘත්තිය මේ නාම රූපකෘත්තිය ගැන පාකාය කියලා කියන්නේ එතකොට මේ එනම් ස්වභාවයෙන්ම අප පිස්සරහට සැරිසාරගෙනයන්න තමයි අපේ හිත ලෑස්වෙල තියෙන් ඒනිසා සමුදේසා නිරෝධය අඳුනාගත්තකමක් තිබ්බට ඒ ප්‍රායෝගිකවෙලියට යොද්ඩ බෑ ටි බෑ කොච්ට යිසගියත් බෑ අපි පැවිදි වනත් බෑ ඒක අපේ බනවල ප්‍රශ්නයක් වත් අපේ දහම් දැනුමේ ප්‍රශ්නයක් වත් අපි අවංකව සද්ධහමින් බණ නොඇව නමි අපි හොඳට බනෑහවා ඇැයි අර සදා ඔසවාතියද්දී ඇති වෙන ඉතාම වැදගත් අවස්ථාවක් තමයි මොකක්ද කෘතිය ඥානය ඒ කෘතියඥානය පුරවලනෑ ඒ කෘතිඥානය පුරවලන්නෑ ඒක තමයි තියෙන ප්‍රශ්නය එ ඇතම කෘතියජානනි තමගේ දම්මානු දම්ම ප්‍රතිපත්තිය කිය කියන් අපි හැම සෝනට ඕන දංග දෙකන ියෝනිශව මනසිකාරන පව්කාලිම යංග ගන කතා කලන්න යෝනිස්ස මනසිකාරය දම්මානුද ඇත්තට මේ කියන්න දැන්යාට යෝනිසව නුවනින් විමසගන්න පුළුවන් සමුදේසා නිරෝධය වෙන විදි සදැන්යාට බැරිමකක් සමුදේ වෙලා නිරුද්ධවෙල යන ලකයට සිතින් වටිනාකම දෙනක නවත්ත ගන්න බෑ සමුදේසා නිරෝධය පිළිබඳ යාට තින හොඳ පරිචයා සමුදේසාහ නිරෝධය පිළිබඳ ආඳන ගත්තකමක්තිය නො බනාාලා. දැන් වෙලාතියෙන්නේ සමුදේ වෙලා නිරුද්ධ වෙල යනවනං වටින් නෑ කියලලා බනහද්දි කියාපු කතාව සමුදේ වෙලා නිරුද් වෙල යන ලෝකයේ ඉදිරිිය යොදාගඩ බැරික්. එක ප්‍රායෝගිකෝ පාවිච්චි කරන්න බැරි එක. අන්නේට තයි කෘති්‍යානයේ පුරුවන්න්නු කෘති ඥානය කියලා කියන්නේ මකක්්ද බදුරජන් වසේ කෘති ඥානය කෙළ කිවේ පිනති මාර්ගඥානයට. ඒ මාර්ගඥානය එකැනෙ දැන් එදැන් දැනගන්න දැනගත්ත එක ගැන අපිට තියෙන අර්ථයක් අවබෝධ කිරීමක් විතරයි නැත්ති. අවබෝධ කරන්නේ කොහින්ද ප්‍රඥාවේ කොහහින්ද අවබෝධ කරන්නේ ප්‍රඥාව පඥ ප්‍රඥාව අවබෝධ කරන් තර ෝරලා නැති නිසා ස්ථීරවම සමාධිය ඕන කරනවා අන්නේ එකයි අපිට අවශ්‍යවයන්නේ. සමාධිය ඕන මයි එකනතුව බෑමයි ඇයි දියුණු ක කෘතිය ඥානය කියලා කියන්නෙම පින්වත්නී ප්‍රඥාවට මයි. ධර්මානු දම් ප්‍රතිපත්තියට අනුව විමසන හැකියාවට මයි. ඒ විමසන හැකියාවට අදාල ප්‍රඥාගෝචරකමක් අපේ ඇතුළින් නැහැ. ඒක නෑ කියල දැන් අධෙක බැඳගෙන පැත්තකට නොවිය යුතුයි එන දෙ මොකද කරන්න ඕ අපට කරන්න තියෙන්නේ ප්‍රඥ්ඥාවෙන් විමසඩ කලින්ම සමාධිය හදන එක. එම් මතකතියාගන්නඩ සත්‍ය ඥානයයි කෘතියඥානයයි මැදින් සමාධිය කියලෙ එකක් ඕට. දැනගන්න මටම අවබෝධ කරගන්න මට්ටමට අරගෙන යන්න සමාධිය කියලෙ එකක් ඔන්න නමුත් සමාධිය වටින් නැහැ අපිට. ස්තමාධිය වටිනාමික නිමි සමාධිය ඕනම තැනක තියෙන්න්න පුළුවන්ිකා. සමාධයතික පෙවල් තියන නමුත් පොදදු අපි සමාධී කලමිතර ගන්නේ ඔය අප ඒ සමාධී විධ පැති තියෙනවා. නමුත් පින්ත්නී සමාධිය තුළින් යම් නැගී සිටීමක් හදාගණ්ඩ ඕන. එ මදකති යන සත්‍ය ඥානය කෘති්‍යඥානයක යාකරන්නේ සමාධිය. එ මතති න සත්‍යඥානය තිබුණත් සමාධිට්ටියයක් තිබුණත් සමුදයෙන් රෝධය වෙන තත්වේ බුදුරජාන්සය වදාල විදියට දැන ගත්තත් අපට ඒක ප්‍රායෝගකෝ යොදාගණ්ඩ බැරිලියට ගිහින් අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ ප්‍ර්ඥාවෙන් දකිින් බැරි වෙන තා කල්. ප්‍රඥාවන් දකින්න තනම් ප්‍රඥාව නැති නිසා අපට මේදක යා කරගන්න මැදිින් සමාදී කියලෙක කෝමනා කරු අන්න එත නදී තමයි දැන් අපි දේශනා පටන්ගත්ත කොහොමද පින්නත් අපිට තේරෙනම තැනින් අපි පටන්ගමු රූපය ගැන අපි බලමු රූපය සමුදයයි නිරෝධයයි බලමු එම කෙනෙ පටගත තකො මයි සතතා පන්න මාර්ග් එකතුවෙන්න පුළුව රප ඇතිවවෙන්නන්නේ මෙහෙමයි නැතිවන්නීමගේ එන රපේ මිලක්ක කරගනය හිත වඩන්න පටන් ගන්න රූපේ මිලක් කරනෙක්කකාහයන පසනවරිම කරි වඩාගෙනයනවා එතොට ොකද දෙ වෙන්නේ එතකොට ප්‍රඥාවට තමන්ගේ ඇතුළ ලෑස්ති වෙනවා දැන් අපේ ඇතුළ ප්‍ර්ඥාවට ලෑස්ති වෙලානේ ඒ ප්‍රඥාවට ලෑස්ද සමහරට සමාධියයේ උපදවා ගත්ත කෙනෙක් ඊළඟට කරන්නවඕන වැඩි කත්තියෙන නැත්තම් මාර්ගඥානී පිරින්නේ මොන්න තරම් අවුරදු විසිපහක් සමාධී වැඩුවත් මාර්ගඥානය පිරින්නේ සමාධිමත් සිතකින් ප්‍රඥාගෝචර ශ්‍රාවකක් විදිර විමසන් ෝඕන ක්‍රමයත්තියෙන හොමද මසන්නේ එතවට දැන් ඕන මාදී වඩන සමාධයේ චිත්ත ඒකා කරතාවේ හොඳදට හදාගනෝ ය සමාධී අර්ථයට එකතු වෙනවා. එතොට සමාධී අර්ථයට එකතු වෙනකට අපට තේරෙනවා හිටියට වඩ මන්දැන් දවුණුයි කියලා. සමාධීටිකක් කරගෙන යනකොට තේරෙනවා හිටියට වඩ මන්දැ බොහො මොහොදයි කියලා. මං කලින් හිටිය වගේ නමේ මට දැන් අර සමාධිවත් සිතකින් අදැකින සමහට ආලෝකයේ පහලවෙන්න පුළුවන්. ැත්තන් ඔයි පලවෙනි දිහානකගේ නංග තියෙන්ඩ පුුවන් එකක් දෙකත් තියෙන්ට පුළුවන් කොහම වුණත් හිටියට වඩා දියුණු වෙනවාමයි සමාධිය දියුණු කළොත් දියුණු වෙනවා සමාධිය වැඩුවොත් භාවිතා වෙනවාමයි සිත එතකොට දැන් කෙනෙක් කිරිබොන්ඩ අකමැති වුණත් හරියටම තනපුුරලුල්ල කිරි දෙවුත් කිරි එෙනවමයි එයා කිරිබොඩ කැමැතිද අකමැතිද වැඩන්නේ ඕගොල සමාධිය වඩන්න එක ගැන කැත්ක් තිබත් අකමැත්තත් තිබ්බත් හරියටම බුද්ධසාවාසනී වදාළ විදියට හිත භාවිතා කළලො සමාදිය වැඩෙනවමයි කාටරි කවරැ නොනම් මට බලන්නකු තවම හන්දුරන සමාදිය නෑන කියනවනම් යාගේ සිහිනුවනී බරපතල අරබුදයක්ත්තින්. එයාගේ එයාගේ පින්නත්න මේ සිහිුවනි අවු අරබුද යතින අපි හදාගත්තාම වැඩෙනමයි. හැබැයි කොච්චර වුවමනාවක් තිබ්බත් බුද්ධසාාසනී වදාළ විදියට විමසන් නැත්තං. වැඩෙන් නෑමයි. ඒක හරියට අංවලින් කිරිදෝනෝගේ. දැන් අංවලින් කිරිෙව්ට කොච්චර කිරිබන්න කැමති මිනිෙක්ුනත් අගහල්ල කිරිදෙවට කිරියෙන්නේ. තන බුරුලු අල්ල කිරිෙවොත් න කිරෙන්. එම් කිරිබොන්න අකමති කෙනෙක් වනත් හරියට කිරිදෙවොත් කිරියෙනවා. කිරිබන්න කැමති කෙනෙක් වුනත් එයා කොච්චර කැමතිනත් යා කිරිදවන රටාව දන්න ඇත්තං කොච්චර දැ කොච්චර කැත් තිබත් යට කිරිදවාගට බෑ. අන්න ඔයගේ ඕගොල්ලොට කොච්චර නිවද කියන්න කැමැත්ත තිබ බත් කොච්චර චිත්ත සමාධී උපදෝවාගන්න කැත්තත් තිබ බද පින්වත්න මච් කපේට චිත්ත සමාධියක් උපදෝගන්න බෑ ඕගොල්ල හිතෙන හිතෙන දිට විමසූ එක කරන්න බෑ.බැ බුදුරජාණන් වහම්සේ නිසාය අපට ඔය කායන උපස්සනාව භාවනා ක්‍රම ගොඩා කියන්නේ දැන් අපි රූපේ මඇසුරු කරගන වබෝධය කරයන්ටනයන්නේ දැන් සත්‍යඥානය කෘති්‍යඥානයමැදන් සමාධිය කියලෙකත්යෙන එක ප්‍රකටනය දේශනාව. සත්‍යඥානයේ උපදවාගත්ත කෙනෙ කෘතිඥානයට එකතු කරන්නේ සමාධය. ඒතු කරන සමාධියට අපි කිය නව වචනයම කදද. එකතු කරන සමාධියයට කෙනවා නිබ්බේද භාගය සමාතිය කියල. එක තමයි නිබ්බේද භාග සමාධය කියල හබා හතර අපි යෝජ කලින් දේශවල කියල තිෙනවා. හානාභාගය සමාධිය තිිතිබාගය සමාී විශේෂ ාගගේ සමාධීය කලක කියන්නේ. එතුට එහනම් මතක තියාගන්න මේ සම්පූර්ණයම ඔබව, කෘ්‍යඥානයට එ මාර්ගඥානයට එකතු කරන්නේ කෘති්‍යඥාණය කැන ර්ගඥානයටටමයි. මාර්ගඥානයට එකතු කරන්නේ නි්බේද භාගය සමාධයයි. නිබේද බාගගේ සමාීමකක්ද කියලලා හොල බලන්ට ඒක අපි මෙදන කියන්නට යන්න. හරි. දැන් වන සමාධී වඩනවා කියන්ඩකු. ඔන්න සමාධී වඩනකොට චිත්ත සමාධිය උපදිනෝ වඩන කෙනෙකුට උපදිනවා. අන්නේ උපදවාගත්ත සිතින්. ඒ උපදවාගත සිතින්යා රූපයම ප්‍රච්ඥාවෙන් දකිනවා. දැන් රූපය සමුදේවෙලා නිරුද්ධවල යන විදිිය බුදුරජාණන් වහන්සේ වදාළ විදියට අඳුනනොවා. දන්නවනේ. ඒකන නි සත්‍ය ඥානය කිවේ ඒ සම්මාදිට්ටිය කියල කිවේ. හැබැයි ඒ සම්මාදිිට්ටි කියන්නීම සද්හා ඔසවල තියපු මට්ට මට්මේ. සදදාහා ඔසවල තියපු නැති මෝ නමේරු මටමොකද කම්ම අසතතා සම්මාධිට්‍යිය ඇසුරගෙන සදධහවදියුණු කරගන මිසේයට ගරුරනවා. ඒකතමා අපට තින්. ඒ හොඳ එකක් එක ඔසවාතියපු කණන්නෙමි එතොට එක දැනටත් තියෙනවා මේ වෙලාවෙත් අපට තියෙනවා එසම් ඒක තිබ්බත් ලොකූ පිළිසරත් තියෙනවා අ ආමිසේයට ගරු කරගන කම්මස්ස කතා සම්මාධිට්ටිය හදාගන සද්ධාවන්තව ඔය දැන් ඉන්න මට්ටම තියන්නේ ඒකත් බෝම හොඳ එකක් ඒ එක වටිනා එකක් මේ කෙලෙස් සහිත ලෝකයේ නමු දැමි ොවා බනවා කියලා කියන්නේම ර මේ අදකරපු දේශනාවට අනුව බැලුවොත්තේම රූපය සමුදයයි නිරෝධයයි බලනකන එතු රූපය සමුදයයි රෝධයයි අප දන්න අපි ඕ විදට බැලූ අපිට තෙ පොඩිකාලිටි ම ැන්ත් නවාො රේට එක රූපේයේ පඩිකා ිහිටය මයි ැනුත්තින අවරුදු විශසිතේ මතම මේ බලන රුදුවිේස ම කියලා මේ ජීවිතය පුරාවටම පවතින අවික්‍චින්නව නොබි දෙෙන රපයක් ගැන අපේ අදදැකීම. දැ ුද්ද බදුරජාණන් හසේ අදක මතු කලා නිකොමද මහනනිනි මේ රූපය මම කියලා ගන්න බෑ අපි අවබෝධ කරලා නෑ තවම මහනිනි මේ රූපය ආත්මිය වසිෙන් ගණ්ඩ බෑ ඇයි ගණ්ඩ බැරි ඒක ගණ්ඩ බැරි න්න මේ හේතුවන්ගේ මහනනි රූපය හැදුන්නේ සමුදයවන වන්න මේ හේතුන්ගේ කර්මයෙන් ආහාරයෙන් ඉරුතුවෙන් ඔය විදියට කියනව කතාව සම්භාවයම්මගින් තාත්තකෙන් කතාව කියනවා හැබැයි මේවා අපි දන්නේ වනිමනිහි පිතාවම දන්නහමොකුත්. බුදුරජාන්ස වදාල විදියට පොත්ත්වලති බුදුරජානසගින් හලත් නෙමේනි. නමුත් අපේ වාසනාවට ධර්ම වින බොහම පරිසමට ඉතුරු වෙලා තියනවා. ඉස්සරහට මනවිද දන්නේ. හැබයි ඉතුරු වෙලා තියෙනවානනි එනිසා දම දේශන මටින්නේ ඇතරම ඉස්රහට ඉට්‍රෙන්ට එකේ හැරි අ නාධිමත් කාලය ඇතිේ අපි හැමදාමි කතාව මතු කරන්න න්නේකයි හේතුව මින් දේශනාව කරවන එක පවා වටිනෝ. තිී කාලයක්. එතකොට දැම් බලන්න සමුදයයි නිරෝධයයි බුදුරජාන්ස වදාළවිදියට දන්නවා. එක සද්ධාව මයි ම බරපතල සද්ධාවක්කයක එත ඒක ආමිසයට ගරු කරන්න එක අවබෝධයට ගරු කරන්නේ. අ මුල් සද්ධාව ආමිසයට ගරු කර ඒ සදධාව ආමිේයට ගරු කරන්න නැ ආමිසයට ගරු නොකරනවා නෙමේ අවබෝධයට එක ගරු කරන්න. එතට යාගේ හිතට එන්නේ මල්ල සුහාර්දක් කොමට පූජා කරනි කිය නෙම සමුදයයි නිරෝධය මගේ දියුණු කළ ප්‍රඥාවගේ මං කොහොමද අවබෝධ කරන්න. අන්නේ කයියාටෙන්නේ. මම කොහම දෙ. ඇැබ එහෙම කියේ අමල් පුදනක නවත්තන්නේ. බුදු පහන තියනෙ නවත්තන්නේ දැන් අපි මේ සද්හ උස්සලා තියෙ දැන් අපි අ පරඩම පොඩි කාලිකරපුවා කරන්න කිය හෙමිකක් නෑ. ඒ සදා ඔසවලා තිබ්බත් එයාට යා ඔලුව වැඩ කරන්නේ අනි පොහොමද තව මල්ටිකක් පූජා කරන්න කිය එකකටමේ මං කොහොමද මගේ දියුණු කළ ප්‍රඥාවෙන් අවබෝධ කරන්න. ඒ මගේ දියුණු කල ප්‍රඥයන් අවෝධ කරන්න ව බුදුරජාණන්ස මගේ ගැලවුම්කාරයන් නෙමයි මාර්ගෝපදේශකයා විතරයි බුදුරජාණස මාව ගලවන්නේ එතන මම ගැලවඩ වෙන්න දියුණු කළ ප්‍රඥාවකින් එතව මේ සත්‍යජානය කෘති ාය එතට කෘතිානක ම කොම දියුණුළ ප්‍රඥාවගේ අවබෝධරනන සාකචට එකතුවන එක මේ දෙක යා කරන්න තමයි සමාධියෝන මේදක යා වෙන්න නැත්ත මේදක යා වෙන්නේ අවිද්‍යාවෙන් ආයත් අරමුණු ඇසුරු කර එක නවතින්න හැ මේ දෙක යා කරන්න තමයි සමාධිය ඕන සමාධිය උපදව එතකොට මේ දෙක යාකරන මට්ටම සමාධීයට කියන අචනයමකක්ද නිබ්බේද බාගිය සමාධිය කියලා මොනෝහරි සමාධියයක් වැඩුව කියලා හරිියන්නෑ එවට අප ප්‍රසන නිබේද බාග සමාධී කියැන මකක්ද කියෙ තියන්න පුළුවන් එ නිබේද ාගේ සමාය තමයි විදක යා කරන්න මොවාහරි සමාධිය වඩ එ සමාදිය ති එකගේෙගේ ස්තර තියන න හෙම වඩන්න නැහැ. එකතුර බුදුරජාන්සය වදාළ විදියට සමාධිය දියුණුකරගන යනවා භමනාවත්තරනවා. එතුන මොකක්කරි සමාධයක් දියුණු කරගන යනකොට ඒ දියුණු කරපු ශ්‍රාවකයා දෙියුණුකරගන යානකොට සම්පූරණයම පින්නත්නන්නේ සිතුවිලිමත හිත හැසිරෙන්නේ නැති තැනට හිත එකතුනින්නේ. සිතුවිලිමත හිත හැසිරෙන්නේ නැතිමට්ටමක අත්දැකීමකට හිත එකතු වෙනවා. අන්න එත නදී එයා බුද්ධසාාසනයේ කෘතියඥානයේ කියලවදා මාර්ගඥානී මොකත් දියුණු කළ ප්‍රඥාවකින් බල තමන්තුලින්ම බලන හැකියාව. එතකොටයා අර රූපයම විදර්ශනා කරනවා සිතුවිලිමට හිත හැසිරෙන්නේ නැ මට්ටමට හිත සමාධිය දියුණු කර එතන විර්තිය නොද ප්‍රීතියත්තුව නොවද පසද තින දව ඕන එකක් බ්ත්ක නැත්තකයි. ඒවතියනද ැද කලා බලන්ටත මකද ලන්න වෙලාවකුත් නෑමේවෙලාව ඒ එක දෑ යැි බලනම කදද සිතුවිලිමත හිත මේ විලාේ හැසිරෙනවාද නැද්ද. එක සමාධී වඩනකොට අඩුවවෙලා අඩුවෙලා යනවා. එක තමන්ටම තේරෙනවා හරියට සමාදී වඩන බවට තමන්ටම තේරෙනවා සිතුවිලි හිත මත හැසිරෙන්නේ නැහැ අඩුවෙනවා. නින්දට වැටිලත් නෑ එක තන්දන්න ඔොහොට සිතුවිලි හිතමත හැසිරෙන් නැෑ. හැසිර නැතිකම නිසා චිත්ත පාරි ශුද්ධයක්ක් ේ මහොතේ පවතිනවා හැයි ඇ සැරපු ගමන් ආයත් පරණ ගතිය නවම්මයි. අන්නේ ඒ පොට පාවිච්චි කරනවා ඒ අවස්ථාව පාවිච්චි කරනවා බුද්ධශාසනයේ කෘතිඥානයකපු මාර්ගඥාන සම්ප්‍රයුක්ත ශ්‍රාවකයගේ විමර්ශනයට. එතකට යාමකක්ද කරන්නේ. යා රූපයේ දෙස මේ බන්ධු සිත්තකින් විමසනවා. ඇ රූපය ගැන යටත් පේසිය පස්තැනක දිවත් විමසනවා. ගුණද. ස්තලමයා බලනවා මේ රූපය සතරම හදාාතුන්ගෙන් හටගත්ත නිසා සතර මහාධාතුූ උන්ගෙන් හටගත්ත මේ රූපය වහා වෙනස් වී යන නිසා එක අනිත්‍යයි ඒ නිසා ඒක මම නිම මගේ නමී මගේ ආත්මය නෙමී කළ බලනවා එතුන මේ සතර මහාදාතුන්ගින් හටගත්ත නිසා අනිත්‍යයයි කියලා බලන්නේ එක දක්කාමතම අනාත්මේ බලන්න පුළුවන් රූපය අනිත්‍යයයි කියලා බලන් එපා අපි රූපය අනිත්‍යය කලා බලන්න නැහැ ර අනිතය කිය ලන්න නැත්ත රූපය අනනිත්‍යයල බලන්න නැත්තේ ඉස්සරහට තියනවා ප්‍රඥාවේ තව පියව රකට එකතුවෙද ඒ ප්‍රඥ්ඥාවේ පියවරට එකතු වෙන්න බෑ අනිත්නිකන් රූපය අනිතය දැ මනිස්ු බලන්නන්නේ ඇසා නිත්‍යයයි කනා නිත්්‍යය හෙම බලන්නේ අපි අපි හැම වෙලාකොම් බලන්නේ රූපය හේතුූන්ගෙන් හටගත්ත නිසා කියමයි බලන්න එ බැලුව නැත්තන් අර මාර්ගජඥානි පිරෙන් හෙමනෑ පොඩි නැක් වනට අපටි කකුවෙන්නේ. අපි හදිස්්‍යයට නෑ අනිත්‍යයි ඇ නිත්‍යයයි රපයත් අනිත්‍යයයි ක්ුවිා තන් හෙම ලන්නන්නේ අපි එහෙම බැලුවට මාර්ගජානය පිරන්නේ ඇයි පිරන්න ඇත්ති. මොකද අනාත්මී බලන්න තල්ලුව ගණන්න අනිත්‍යයයි කියල බලන තැන. අ මම වසෙන් ගණඩ බැරි ඇයි කියනකොට ඒතු බල දහමින් දකින්න පුළ හැකික වති නන මම වසෙන් නම් තන ගණ්ඩ මොකක්වත් නෑ. බලකොටම ඇයි මසිෙන් ගණඩ බැරි කියලා කොට හැලා බලනකොට මමාෝසිෙන් ගඩ බැරි මේ අනාත්ම වවෙන්නේ හේතුන් හට සා ටව හැදිච ැති නිසාසන කියලා දෙවුණර මේ දියුණුකරපු ප්‍රඥාව කියන්නේ පිවත් හා පුදදුම දෙයා. අට සමාධියෙන් තල්ලුව ගත්ත හිතතියෙන්නේ එක පුතුම දෙයක් සමාධීෙන් තඩට තල්ලුව ගත්ත හිතක් කියලා කියන්නේ එක හා අත්භූත අත්දකීම දැන් ඒ අත්දැකීම අපට නැත්තේ ඇයි අපි පින්වත්න හැම වෙලාවකම සිතුවිලි මත හැසිරෙනවනේ ඒ හැසිරන්නේ නැති මට්ටමට අපිට හිත පුහුණු කරන්නේ කොහොද කියලව අපි දන්නේ ෑනි බුදුරජන් වසේ නොවාදාලා නං අපි දන්න ඇහෙම එකක් එතකොට එබඳ එබඳු සමාධිමත් මට්ටමකදී වඩන වැඩීම ඒ සමාධිමත් මට්ටමකදී මේ රූපය අන් රූපය හේතු පලදමින් හටගත්ත නිසා අනිත්‍යය කිය බලන්න බැල්මතිය නොනීද ඒක ඔය බණහනික වගේ එකක් එෙම නෙබ නාහනකට ඕ විතින් අපි අනිත්‍යයි අනිත්්‍යැල් කියලා දන්නවානී කියලාවගේ ය කනින් අහලා සිතුවිලි මත හිත හැසිරෙන ගමන් ඔොලල් ඔලුවට දගන්නවනීත දැනුවක්. ඒ වගේ බෝහම තුට්ටු දෙකේ එකක් එහමන මේ ඒ ඒක තුට්ටු දෙකක් කියලමං කියන්නේ බොහම දුරුවල එකක් කියලමං කියනන්නේ දන්න ොද ඒක පින් නත්න මේ ගේටු ඉංගලියට යනකන් විතර යෝගොළන් ගොලවිති එච්චරට එක දුරුවලයි. ඒක වාහනට ගොඩ වෙනකොටත් බලාගන්න බැරිමට එක. බනාහල විනාඩි පහත්වත් පවති නැතික. හැබැයි මේ කියන මට්ටමී සිත කියන්නේ අරුම පුදුම තත්වයක් පින්වත්න්නේ ඒ මට්ටමේ දයා කොහොමද බලන්නේ මේ රූපය සතර මහාදාතුූන්ගෙන් හටගත්ත නිසා නිත්‍යයයි. එතොරි අබල් නවාස ඒ රූපය විතරන්නම මේ අතීතය අම්රූපයයක් ටගතා දකත් සතර මහදාතුන්ගේ හට ගත නිසානිත්‍යයයි. අනාගතයේ යම්රූපය කටගන්නවාද හට නොගත් රූපේ ඒකත් සත මහදාාතුන්ගෙන් හටගන්න නිසා නිත්‍යය වෙනවා. දන්නේ තවම්මට අදකීමක් නෑන අනාගතේ හටගන නෑන හට නොගත්රූපේ ගැන්. බාහිරවසින් හටගත්තරූප සවිඥාක යම්රූපයක් ඇදේ ක්ොම ස්‍රමාදාාතුන්ෙන් හටිගත්තේ අනිත්‍යයයි එතු ලොකෙත් අනිත්‍යයි කලපේනවා. බලාගනිති දරුව දියාරු වෙල යනවා. බිරිඳ ස්වාමී අම්ම තාත්ත හාමුදුරුව දාරු වෙ යනවා එලිය අනිත්‍යතාවම ප්‍රකට උපේනවා. අන්න එතකොට ඇති වෙන ප්‍රඥාවක් මෙදවසලි ප්‍රඥාවේ ප්‍රේද ගැන කියනවා ඒකත් මෙතන්ට මකතු කරල කියන්නන්නේ තුවර ජවන ප්‍ර්ඥා කියන උපදීම. එ එතන ඇතිවෙන ප්‍රඥාවටම ගද කියන්නේ ඒ ඒක තමයි වේග මාර්ගඥානි පුරෝණෝ. වේගෙන් ජවන ප්ඥ එතන උපදින්නේ එතු අපි බලනෝ පස්තැනකදී. සත්‍රමහදාතුන්ගේෙන් හටගත්ත නිසා මේරූපය අනිත්‍යයයි අතේ යම්රපය හටගත්ත ඒකත් ස්‍රමහදාතුන්ෙන් හටගත්ත නි නිත්‍යයයි අනාගත යම්රූපයක් හටගන්නවාද ඒකත් සත්‍රමහදාතාතුන්ගේ හට ගන්න නිසා අනිත්‍යයයි බාහිරවසයෙන් සලකන දුවවසයෙන් පුතාවයෙන් අම්මාවසයෙන් තාත්ව වසයෙන් හාදුරුවසයෙන් මීත් සලකන රූපතියන්නේ ඒ රූපත්ක අනිත්්‍යයි. ඔන්න ඔය විදියට බලන කොට අනිත්‍යයි කියලා බලනකොට එතන තමයි ජවන ප්ඥ අන්න දියුණු කළ ප්‍රඥාව. ජවන ප්‍රඥ්ඥාව උපද නවාත් ඊට පස්සේ ඊට පසවයි පස් තැනම දුකයි කියලා බල නවා දෙවනියට දෙවනිට බල සතර මහාධාතුන්ගෙන් හටගත්ත නිසා මේ රූපය දුකයි බලකු මේ රූපෙන් නඩත්තු කරන්න වෙච්චකම මොන දුකක්ද සතර මහදාාතුන්ෙන් හටගත්ත අතීද රූපයක් ඇද ඒකත් දුකක් අනාගත යම් රූපයක් සතර මාහධාතුන්ෙන් හට ගන්නවාද ඒකත් දුකයි කියලා බාහිතවසින් සත්‍රමමාධාතුන්ෙන් හටගත් යම් රපයක් ඇද. රුව ඉපදිලා ඉන්නෙකම දුකක් ඉතින් දරුවන් මට දරුවෙක් නැති නිසා යදුක නෑනී ඕගොල්ලන්ට එළියේ දරුව ඉපදිලා ඉන්න එක නිසා හටගන්න දුක මේ හාදුරුවන්ට අපිට නෑනක ඒ දුක නෑනී කෑවද දන්න බිව්වධ දන්න ඇන්ද දන්න ආද දන්න දොර අරගත් අද දන්න අපිට ඔලු නෑ මොමක්වත්. එහෙනම් සතරමහදාතුන්ෙන් හටගත්ත බාහිර යම්කිසි සවි්ඥානිික රූපයක දෙකක් දුකයියේ කිය අරද අ නිබේද බාගේ සමාධිය ඇසුරු කරපු සිතකින් දුකයි කියලා බලන්න ගොට පින්නත්න්නේ ඒ පුද්ගලයා ඇතුළ ඇව නොකක්ද නිබ්බේධක පඥ්ඥම් පරිපූර නි්බේදික ප්‍රඥාව කඋපදින්නේ. රූපය සසුර කරන ප්‍රඥාවෝන ඇතරම මේ ප්‍ර්ඥාවේ කතාාව වෙන විදීට කියැන්නම මේ දවස්වල අපි දේශන පහක් විතර දැන් කරනවා දැන්හත් තුනක් විතර කරලා තියෙනවා ප්‍ර්ඥාව වඩන විදගෙගිරිස්තර. ො රටාව ඔලුවට දානේ රටා හොඳට ඔලුවට දාග නිබේදික පඥරි එකනි ධර්මී කැන දුක්කානු පස්සනා භාවිතා බහුලේ කතා නිබ්බේදික ප්ඥම් පරිපූරේද. දුකයි කියලා බලනකොට ඇතිවමකක්ද නි්බේ ඒගැන කල්ල කිරිල යනවා මොන්න කරමිකටද මේලී රූප නඩත්තු කරන්න හදා ගත්තේ දරුවවා ඉපදිච්චකම මොන දුකක්්ද කියලා වැටහෙනවා මේ මිබන්ු රූපයක් මට මො ගහිච්චකම මොන දුක්ද කිය වැටෙන එතකොට සත්‍රමහදාතුන්ෙන් හටගත්තා කියනකොට අත් එෙසනොහිත. ඇයි මම හදාගෙන නෑනේ සතම හදාතුන්ෙන් හටගත්ත එක එතකොට බලාගෙන ඉද්දී දරුවගේ රූපේ ගැත් උගන කල කිරීමත්ව. අද පින්නත් මගේ රූපේගැ කල කිරමති බත් දරුවගේරපේන අගිනඳදන විරු. මුණපුරාගේ රූපේ නං අභිනන්දනේ වෙනවා. පින්නත්න යම් දවසක මුණපුුරෙක් උපදිනවා කියනෙම දුකක් විදිට වැටහෙනෝ මේ ප්‍ර්ඥාවට වැටහෙන්නේ ද මනුපුුරෙක් නෑ කියනකොට න දු උපදින්නේ මනුබුරෙක්ෙන් මුණපුුරෙක් උපදිනවා කියලායි අනේ අම්ේ මරක් මගේ කුසට දරුවෙක් ඇවිල්ලා කියනකොට එයාකට දොස් කියන්නේ අනේ මොන දුකක් දෙ කියෙලා ඇැතුලින් කියන්නේ. එක හරි පුදුම දෙයක් ඒ මට්ටමට අරී අරුම පුදුම සිතක්කයක ඔය විදි නිබ්බේදික පනා නිබේදික යනැලකිරෙනවා කියක එයාට බාහිරමි සත්‍රමාධාතුන්ගේ රූප හටගත් එක ගැන කලකිරි මක් උපදින්නේ කල කිරීමක් උපදින්නේ හීට පස්ස ඊට පස් ඊළඟ පියවරේ බලනවා ඇැබේ ඕක එක පාර බලට ඕ නෑ අද නිචාන පස්සි විර නිම් බලන හිට දුක්කානු පස්සෙවරෙනනින් බලද ට හරි සැලස් මක් කෝල ඊට පසි පස ලබට මාතාවවාස තුන වරපුළුවන් ොම මටරල්ලගන බලන්න ටික ටික ික තමයි කරන්න එ ඒතකම්ම සමාධිය තමයි ප්‍රබලෝ වඩන්න සමාධිය හදනවා සමාධිමත් සිතා ඇතුලේ ලොකුවට ප්‍රඥාවට දෙන්නේ යිඩ. දෙම බලවුණොත් මකත් කරන්න බෑ. ඊට පස්සේ පින්නත් නයා ඒ විදිට බලනවා පස්තැනකදි ලන්නති අමාරුත් නෑ පස්තැනක දිනේ බලඩුවන තමත් ස්තර කර නමුත් පස්තැනකති බැලුවූ සොාවට පුලුව. ඊට පස්සයා බලනිකෝමද අනත්තානු පස්සේ විහරණයකින් බලනවා සතර මහාධාතුන්ගේ අන්න තන්ට තමයි සතරමහදාතාතුන්ින් හට ගත්තා කියලා බලනික උදව් කරන්න. ඇයි මමන් කියලා ගණ්ඩ බෑ කියලා බලනකොට මගේ රූපේ පේනවා. මේ මොනව කිවත් මේ මගේ රූපේ මේ තියෙන්න්නේ කියල එනවා ඒ නිස්සා තමයි අයට හැම වෙලාක සතර මහා ධාතුූන්ගෙන් හටගත්තර ූපේ කියල බලන්නේ සත්තර මහා ධාතුන්ටමයි වගකීම දෙන්නේ සතරමහා ධාතුන්ටමයි උරුමේ දෙන්නේ එතකොන මේ සිත ලෑස්ති නෑ ආත්මිය වටිනාකමත් දෙන්න අර සමාධිපත් තකින් බලනොට ඒ හිත ඇතුළේ පින්වත්න ගලක කෙටුවගේ තවුරුවනෝ අත් බනාහනකින් මතුවෙන එක නිකං වතුරයන්ද වගේ වෙලාවට ඇත ත්ත හාදුරණයකී නොගොල්ියනවා හැබැයි මේ මේ අර ලෝක අපි පි කතා කරන නිබේද බාගේ සමාධයකින් උදව් අරගෙන සත්‍යඥානය කෘතිඥානයදක යාකරන මට්ටම ඒක පුද්දුම දෙයක් පන්නත් එක ගලේ කෙටු අවගේ දැම්මි තහවරුව වෙනොයිත කට දෙ අන අනාත්මයි කියල බලන්නකොට නත්තාානු පස්සේ අනත්තානු පස්සනනා භාවිතා බහුලිකත් අනාත්මයි කෙලා බලන්නවා මොන පස්තැනකදීම බලන්නවා. මේ රූපය සත්‍රමහදාාතුන්ෙන් හටගත්ත නිසා නාත්මයි නිත්‍යයි කියලාලයි බලන්නේ. අනිත්‍ය යනාත්මයි කියල දෙකමාර්ගෙන බලන්න ත්නේ. අනාත්මයි විතරයි බලන්නේ. අතීේ යම් රූපයක් හටගත්තා දේ සියලූම රූප සත්‍රමහදාතුන්ෙන් හටිගත්ත නිසාආත්මයි. වර්මන හටත් යම්තා ෝප න දේව සතර මහදාතුන් හටගත්ත නිසා නාත්ම අනාගතයේ නූපන් රූපයක්, ඉපද දෙන්ට තියනවද යම් රූපයක්ක ඒකත් සත්‍රම හදාතුන්ෙන් හට ගන්න නිසා අනාත්මයි. බාහිරවසිෙන් යම්රූපයක්තිය නොද ඒවත් සත්‍රමමාදාාතුන්ගෙන් හටගත්ත නිසා අනාත්මයි. අ්‍යන්දර වසින් යම්රපයක්ත්ති නොදව ස්‍රමාදාාතුන්ින් හටගත්ත නිසා අ නාාත්මයි. ඔය විදියට බලනකොට ප්‍රඥාවම මෝරනවා අමොකදද. එතන කියනවා අනත්තා අනුපස්සනා භාවිතා බහුලීකතා මහා පඥ්ඥම් පරිපූරෙන්ති මහා ප්‍රඥාවක් පුරුවන්නේ. මොකක්දේ මහා ප්‍ර්ඥාව කියල කියන්නේ. හිස් භාවයක් දැනනවා. මනිකං මහා හිස් බවක්. කිස්සිම් වටිනාකමක් වැටහෙන්නේ නැති හරි හිස් බවක් වැටහෙන හරි හිස් දෙයක් ඒකන මොකක්වත් නෑනෙමි වටිනාකමක් නෑ. වැටහෙන්ද ගන්නවා ඒ සමාධිමත් සිතකි. ඒ විදිටම බලනොකොටඒ ශ්‍රාවකයා බැලුවොත්තේම සතර මහාධදාතුන්යෙන් හටගත්ත මේ රූපයකාල්ල කිරිය යුතු දෙයක් අන්න එහෙම්ම බලනවා. ඇ කලකිරෙන විදිේ ප්‍රඥාවක් ඉස්සල මෝරලතියෙන්නේෙදැ. ඒකම පාවිච්චි කරල බලන හයට ගො මුහුදේ මාලුවල් අන්න ගයාම මාලු පපන්නේ ලොක මාළුවක්ගම උඩ කියේලා මුහදවැන්න මුහදෑ මිනිස ොකු මලවාගේ උඩ කියල නෑල්ල කියෙක් නෑ නිම බෝට්ුව ද එතටයා බෝට්ුවට ග ෙන මොක බෝට්ුවට වැද බෝට් වතුර න තුලට එතුළ මොකද කරන්න අර ලොකු මාලවාගේ ඩ තිීලතමයි මලුව ක පන්න. අන්නේ වගේ දැන් අර අනිච්චානු පස්සනා භාවිතා බහුලී කතා ජවන පඥම් පරිපූරන්තිී දුක්කාානු පස්සන භාවිතා බහුලී කතා නි්බේදිකප දැන් කලකිරෙන විදිී ප්‍රඥාවකට හිත හුරුවෙලා තියෙන්නේ. ඒකම පාවිච කකන ආයිත් දැම්මතන මොකද. එය කෙලින්ප පලොක් කල කිරින් ඕන කලකිරින් ඕන කියල් ඒවර්මානය හටගත්තය අම්රපයක් ඇදේ වසත්‍රමමාදාතුන්ෙන් හටගත්ත නිසා එකක ම කියල ගණඩත් බැරිනිසා කල්ල කිරිය යුතු. අතීත යම්රූපයක් හටගන්නවා දේක මම කිය ගණ්ඩත් බැරි නිසායි එක කලකිරෙන් ඕෝන. අනාගතය නූපන් රූපයක් තේ නොදේ වසත්‍රමාධතාතුන්ෙන් හටගත නිසා කල්ල කිරන්න මෝන. ාහිරසින් මගේ දරුවමගේ බිරිඳ මගේ අම්ම මගේ තාත් හාහදුරුව කියලා ගත්තේ යන්තකරූපමයක් ඇද ඒවා සත්‍රමහද අතුන්ින් හටගත්ත නිසා කල්ල කරන්න ඕන කියලා කලකිරෙන් ඕන කලකිරෙන් ඕන කියලා බලන තවරමොද වෙන්නේ. නිබ්බිධානු පස්සනා භාවිතා බහුලී කතා තික්ක ප්ඥම් පරිපූරෙන්ති. තීක්ෂණ ප්‍රඥාවක් මෝරන්න්න ගන්න මකන්ද තීක්ෂණ ප්‍රඥාව කියල කන්නේ තියුණු ඥානයක් ඇති වෙනවා. එතකොට එයාට අර ඇතිවීම නැතිවීම විතරක් පේනවා. ඇතිවෙන නැතිවෙන අර හිස්භාවයක් ඉස්සල්ල පෙනුණ දැන්යාට හිතට ඇතිවීම නැතිවීම විතරයිපේ හිස්භාාවක ඇති වෙන ඇතිවිච් තැනම නතිවෙනවා නිරුද්ධවල නවා ඔන්න ඕකමර ප්‍ර්ඥාවට වැටහෙන්න්න ගන්න ඊට පස්සේඒතු ඇතිවිච් තැන නැතිවෙන ඕන ඉතින් ඇලෙන්න මොකක්පත් නෑන ඇලෙන්න කිසි දෙයක් නෑකිල් ලකට ඒකම ආයිත්ත විදර්ශනා කරනමකදද ඒ සතරමහදාතුෙන් හටගත්ත නිසා රූපය ඒ කාන්ත වසෙන්ම නොවැලිය යුතුයි නො වැලි යුතු ර ප ර ප ප ර ප ර ප ක් බල . ොවැල ුතු කිය බලන කො විරාගානු පසන බාවිතා හවලි තාව විපල්ල ප්ඥම් පරිපූරෙන්ති. විප ල ප න ඥාවක් ඇ ව නමකදම පු ප්‍රඥාව කියන්නේ. පල ්‍රඥාව කියන්නේ අතීතයත්තුනේ මේකම යනාගතයෙත්තු වෙන්නන්නේ මේ එකකමයි වර්තමානිත්තු වෙන්නන්නේ මේකමයි ආයත් මේ තුන් භූමිය කොත්දන ගියත් මේකමයි වෙන්නේ. එක්කම දේ නැවත නැවත වෙනවානම් මොක්කට දානාගත ලෝකයක් ප්‍රාර්ථනා කරන්න කියලා පින්වත්න මෙබ්බඳු ආකාරයටි විදර්ශනා කරන කෙනෙකුට අන්නා මේ ජීවිතයමනිවෙනවා මිසා අන්නනාගතේ වත් පිරනුවම් පා්ඩඕන කියෙහිතෙන්න. ඊළඟ ජීතයවත් පිරනුවම් පා්ඩඕන කියෙහිෙෙන්න්නේ මෙහෙදම පිරුණුවම්පානවා විනා විකල්පයක් නෑ කියල මයි වැටහෙන්නේ ඔයි ලංකා විපාස කම්මලලාරීමේ බුදු බවත් පාර්ථනා කරන ඔයවගේක් එන්නම නැවුවට සමහර හාමුදුරු පවානාගත බුදු බවෙන් බුදු බව පාර්ථනා කරා කරනවා මේ බඳු ආකාරයකට ප්‍රඥාවෙන් බැලුවොත්තයම බුදු බවක්වත් ඔන්නනෑ කියහිතෙන ඇයි කල්ප කෝටි ගනන් ඉපදෙන්ඩ වෙනවා ඒක ඇන්න පින්නටි මෛත්‍රී බුද් සාසන නම මෙතන හ පපත්නොව යන්් ෝ නෑ කියෙහිත. ඒ තමයි පින්නත් මේ විපුල ප්‍රඥාව විස්වභාවේ එබඳු එබන්ඳු ශ්‍රාවකය කේ විදියට බැලුවත් එහෙම එයා ඒ විිපුල ප්‍රඥාව තුළින් ම පින්නත්නී ගම්බීර ප්‍රඥාවම පුරවලා ඒ ශ්‍රාවකයා රූපයේ නිරෝධේ කරාමි එකතු වෙනවා එබඳු ආකාරයට වැඩුවොත් සද්ධානුසාරී ශ්‍රාවකයා සෝතාපන්න වෙනෝමයි සවාන් කෙන සකෘතාගම වෙනෝමයි ො ග ච නෙක් ගම නොමයි නාගමි කෙන රහත්ත නොමයි රහන් වහන්ේ ිසාමධාතනකව පිරනුවන් පෑමෙන් සකචා යර කර නොමයි හොද ට ේශනාවට කාලවරවන් නිසාපි දශාව නිමාා කරනවා. ඔබ හැම දෙනාටම උතුම් දේන වන් පනිිස.